අයිබවන් සමුත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්නට අදත් අපි සූදානම්. මම යුගන්ති මයිර්කා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. ඩොබාහිදී අතනංගොඩගත් මදුෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා. ජාතික ආණ්ඩු යෝජනාව ගැන පක්ෂ නායක රැස්වීම. දැන් දේශීය පුවත්. ඩුබාහිදී අත්අඩංගුවට පත් ප්‍රබල පාතාලකලී සමාජිකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මකඳුරේ මදුෂ් ඇතුළු පිරිසගෙන් ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවට තොරතුරු වාර්තා වනවා. මෙතර අත්අඩංගුවට පත් පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේ. මද්‍රව්‍ය ජාවාරම මිනිමැරුම් කප්පම් ලබා ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාලකල්ලි සමාජික මාකඳුරේ මදුෂ් නොහොත් සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ දින ඩුබායි ආරක්ෂකංශ සමත් වුණා. ඩුබායි ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුර අත්අඩංගුවටගත් මෙම පිරිස අතර මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවයි ඩුබායි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස අත්අඩංගුවටගත් පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු සහ ඔහුගේ පුතුණුවන්ද ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකුද සිටින බව සඳහන්. අත්අඩංගුවට පත්වන විට මෙම පිරිස සන්තකයේ තිබී කොකේන් ඇතුළු මද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මෙම පිරිස ඩුබායි පොලිසිය විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය අනිත නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ. මෙලෙස අත්අඩංගුවටගත් මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස දිවෙන්ට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂකංශ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරමින් සිටින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. අද පස්වරුවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ආණ්ඩු යෝජනාව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් පසුගිය පළමුවනදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බහර දුන්නා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා වන යෝජනාවකටයි මෙවැන විට සැලසුම් දියත් කරමින් තිබෙන්නේ. කිසිවිට ජාතික ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා ඊයේ දින ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ තෙවන බහුතරයක් හිමි දෙමළ ජාතික සන්ධානයේද ජාතික ආණ්ඩු යෝජනාවට සහය ලබා දීම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. අප මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තුරේ රත්නසිංහ මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ අද පස්වරු තුනට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී ජාතිකාණ්ඩ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන බවයි. එමෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටවීමට දරන උත්සාහය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවයි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩු යෝජනාවට සිය විරුද්ධත්වය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සහ ආසන සංවිධායකවරු පත් කර තිබෙනවා. එයනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස දයශ්‍රිත තිසේරා මහතා පත් කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා නව ආසන සංවිධායකවරුන්ද පත් කර තිබෙනවා. එයනුව කලාප වාසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන්නේ දුමින්ද දිසානායක මහතායි. හොරුපතන ආසන සංවිධායකවරයා ලෙස වීර කුමාර දිසානායක මහතාත්, මැදවච්චි ආසන සංවිධායක ලෙස තිස්ස කරලියද්ද මහතාත්, බටහිර අනුරාධපුර ආසන සංවිධායක ලෙස WB ඒකනායක මහතාත්, මෙහින්තලේ ආසන සංවිධායක ලෙස WK ඉලංගසිංහ මහතාත්, නැගෙනහිර අනුරාධපුර ආසන සංවිධායකවරයා ලෙස ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා සහ DP බන්දුසේන යන මහතුරුන් පත් කර ඇති අතර කැකිරාව ආසනේ ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ රොහන් ජයකොඩි මහතායි. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස PB දිසානායක මහතාත්, එම් හේරත් බණ්ඩා මහතාත්, MR ජානතිලක මහතාත් පත් කර තිබෙනවා. ඔවුන් සියලු දෙනා ඊයේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි බහර ගත්තා. ශ්‍රී ලංකාවේ මත්පැන් කර්මාන්තයට දේශපාලන අධිකාරියේ ඉහළ බලපෑමක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා.
ලංකාවේ මත්පැන් කර්මාන්තයට දේශපාලනඥයන් සම්බන්ධ ඇති ඉහළ සම්බන්ධයක්. හැබැයි මේ 90%ක් විතර මත්පැන් බලපත්‍රලාභීව දේශපාලනඥයෝ කියලා කියනකොට ඒ සංඛ්‍යාව ගැන පොඩ්ඩක් අපි විපරමයෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් 90%කට මත්පැන් බලපත්‍ර තියෙනවා නම් ඇත්තෙම මහා භයානකයි. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 200කට ආසන්න ප්‍රමාණයකට මත්පැන් බලපත්‍ර තියෙනවා. ඒකට 25කට විතර සුළුතරයකට තමයි මත්පැන් බලපත්‍ර නැත්තේ. එහෙම නැත්නම් මමත් අයිති වෙන්නේ සුළුතරයට තමයි. කාටද මත්පැන් බලපත්‍ර තියෙන්නේ? මොන දේශපාලනඥයාටද, මොන රජයටද, මොන ජනාධිපතිතුමාටද, මොන මුදල් ඇමතිතුමාටද ඒව දුන්නේ කියලා හොයලා බලන්න ඕනේ. ආන්න එකත් එලිදරව් කරනකොට තමයි ওই කතාවට තේ අගයක් එන්නේ. නැත්නම් ඒක නිකම්ම නිකන් කතාවක් බවට පත් වෙනවා. දැන් මාධ්‍යකරුවන්ට හොඳ වැඩක් තියෙනවා කරන්න. තොරතුරු දැනගැනීමේ පනත යටතේ දාලා ඉල්ලන්න ඕනි පෞගිය කාලේ මුදල් ඇමතිවරු ජනාධිපතිවරු කොයි දේශපාලනඥයාටද මත්පැන් බලපත්‍ර දීලා තියෙන්නේ කියලා දාලා ඒක එලිදරව් කරන්න ඕනේ. ඒ ලැයිස්තු ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් මේවා කැන්සල් කරලා දාන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තිබූ සර්ණමය අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහිමි කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. සංශෝධනය කරගන්න අලුතෙන් හදන්න තිබෙන හොඳ ස්වර්ණමය අවස්ථාව ගරු රනිල් කුසිංහ අගමැතිතුමා විසින් විනාශ කළා. පෞගිය අවුරුදු පුරාමාර හතරක කාලය තුළ සම්මුතිවාදී ආණ්ඩුව තියෙන ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්ත නම් අගමැතිතුමා වෙන වෙන දේශපාලන ගේම් ගහන්න නැතුව මේ වැඩේ නිවැරදිව කරන්න ඒක කරගන්න තිබුණා. දැන් ජනාධිපතිතුමා කියපු විදිහට අවසානයේ ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් දැන් බලන්න දේශීය ආදායම් මත කොමසාරිස් කාර්යාලයේ කොමසාරිස් ජෙනරාල් වරේක් නැහැ. මහා බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවාගෙන අර්ජුන මහේන්ද්‍රන් කියලා පට්ට හොරෙක් මහා බැංකුවට ගත්තා. කෝටි ගාණක් හොරකම් කරගෙන ගියා. ඉතින් දැන්වත් මුදල් ඇමතිතුමා හොරකම් කරන එක නවත්තලා ජනතාවට අවශ්‍ය කරන විදිහට ඒ ආයතන මෙහෙයුවේ නැත්තම් ජනාධිපතිතුමාට අකමැත්තෙන් හරි සිද්ධ වෙනවා. නැවත වරක් ඔබ මාසි 26 වෙනිදා කරපු වගේ වැඩක් කරන්න. කුමන අවහිරතා පැවතියත් අධ්‍යාපන පද්ධතිය තුළ කැපී පෙනෙන වෙනසක් සිදු කරන බව අමාත්‍ය අඛිල විරාජකාරියව සම්මහතා පවසනවා. කුලියප්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් එමහතා මේ බව සඳහන් කළා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය වීරපුගුණ විජිත මධ්‍ය විද්‍යාලයේ දෙතේක කනිෂ්ඨ විද්‍යාගාරයේ සහ ශ්‍රී සරණංකර මධ්‍ය මහාවිද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජකාරියවස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපි කරපු හැම දෙයක්ම කකුලෙන් ඇද්ද පෞගේ කාලේ ජාතික ආණ්ඩුවේ නායකයෝ ජාතික පාසල්වල අවුරුදු 30කින් ගුරුමාරුවෙන් කරලා තිබුණේ කරන්න බැරි වුණා. අපි ඒක කරා. බෙල්ල ගහලා ගියත් කරා. ගුරුවරු එක දණක ඉන්න බෑ, මාරුවී යන්න ඕනේ. හැම දඩුවටම ඒ දක්ෂ ගුරුවරුන්ගේ ඒගොල්ලන් ඉගෙන ගන්න දෙන්න. තමන්ගේ පදිංචියත් මත තමන්ගේ පවුල් සංස්ථාත් ආරක්ෂා කරමින් ඈතම දාන්න නැතුව නමුත් මාරුවීම් කරන්න ඕනේ ප්‍රදේශයන් වල. දැන් විදුහල්පතිතුරු ජාතික පාසල විදුහල්පතිතුරු දැන් මේ මාරුවීම් ටික දැන් හෙට අනිද්ද වෙද්දී ඔක්කොම දීලා අවසන් කරා. ඒ නිසා මේ වෙනස්කම් ටික කරන්න අපිට සහයෝගය ලැබුණේ නැහැ පහුගිය අවුරුදු 3 අතර. අපිට හොඳට ඔළුව වැඩ කරා. සම්ප්‍රදායික බල් වැදිච්ච කුණු වෙච්ච පිරුණු වෙච්ච දේශපාලඥයෝ නෙමෙයි. කොමිස් ගහන හොරකම් කරන දේශපාලඥයෝ දෙමියා ජනතා සහයෝගයෙන් අපිට ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට එක ගන්න. දේශපාලන අධිකාරියේ අප සියලු දෙනාගේ එකම අපේක්ෂාව රටේ සහ ගමේ සංවර්ධනයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමිත දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර කටුකැලියාව මුස්ලිම් මහාවිද්‍යාලයේ පැවති ක්‍රීඩා ප්‍රේක්ෂක කාර්ය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි මේ විද්‍යාලවලට උදව් කරනකොට අපි බලාපොරොත්තු වෙන කාරණයක් තියෙනවා. මේ පහසුකම් ලැබෙන්න ලැබෙන්න දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් කරන එක තමයි ඒ අයගේ වගකීම වෙන්න ඕනකම තියෙන්නේ. ඒ වගේම දෙමව්පියන්ගෙනුත් සේවයක් වෙන්න ඕනකම තියෙනවා. දෙමව්පියෝ ළමයි අධ්‍යාපනය කරනවද, ඉස්කෝලේ ගිහිල්ලා පීරියඩ් කීයක් ඉගෙන ගත්තද, පන්ති භාර ගුරුවරයා ඇවිල්ලාද හොයලා බලනොත් තමයි දරුවන්ට ශක්තියක් වෙන්නේ අධ්‍යාපනය ලබා ගන්න. ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් මොකද්ද කරන්න ඕනකම තියෙන්නේ. අපිට ඉස්කෝලේ යන්න තියෙන අවුරුදු 13යි, වැඩි කාලයක් නැහැ. එහෙමනම් මේ අවුරුදු 13 ඉගෙන ගන්න තියෙන දේවල් ටික හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ගමටත් හයියක් වෙන්න, රටටත් හයියක් වෙන්න පුළුවන්කම තියෙනවා. එද සියලුම දූදරුන් අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ පාසල් කාලය තුළ අපි මේ ලබා දෙන සම්බුදු ප්‍රයෝජන අරගෙන හොඳ අධ්‍යාපනයක් ලැබලා ඒ අධ්‍යාපන මට්ටම උසස් කරගෙන පාසලටත් ගෞරවයක්, ගමටත් ගෞරවයක්, රටටත් ගෞරවයක් කියන විදිහට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම තමයි අපි මේ සියලු සම්පත් ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සියලුම දේශපාලන අධිකාරී දැනට මේ වේදිකාවේ පක්ෂ කිහිපයක් ඉන්නේ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ගමේ සංවර්ධනය, සමස්ත රටම දියුණුව දකින්න තමයි අපි ආශා කරන්නේ.
දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවන කුමන්ත්‍රණ තවමත් අවසන් වී නොමැති බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ මානවරදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ කුමන්ත්‍රණය තාම අවසන් නැහැ. ඒක ඉතාම පැහැදිලි. මහින්ද රාජපක්ෂටත් තියෙනවා උවමනාවක්. ඒ තමයි තමන්ගෙන් ගිනිහුණු බලය නැවත ලබා ගන්න. 2019 ඔක්තෝබර්වලදී ජනපතිවරණයක් කැඳවිය යුතුයි. ජනාධිපති වරණයට යන්න පෙර විශාල කුමන්ත්‍රණ ප්‍රමාණයක් රට හමුවේ දියත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි කියනවා පළාත් සභා මැතිවරණ එකට තියන්න කියලා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට හදිස්සි වුණාට පළාත් සභා තියන්න අපි පැහැදිලිව ප්‍රායෝගිකව දන්නවා පළාත් සභා මැතිවරණ කල් දැම්මේ ශ්‍රී ලංකා අනිදහස් පක්ෂය කියලා. එක්සත් ජාතික පෙරමුණ කාලයක් එකට කටවහගෙන හිටියා. ඇයි මේ හයිබ්‍රිඩ් ආණ්ඩුව හින්දා. පස්සේ හැබැයි කට ඇරලා කිව්වා අපි තියන ලෑස්තියි කියලා. දැන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන දැන් කියනවා මැතිවරණ තියපියව් කියලා. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා අනිදහස් පක්ෂය. එතකොට අපි මැතිවර කල් දාලා තියෙන අපි කවුරුත් නෑ. සිවිල් සමාජය තමයි මැතිවර කල් දාලා තියෙන්නේ. කොහොම වුණත් මේ වසර අවසානයේදී පළාත් සභා මැතිවරණ සහ ජනාධිපතිවරණ තියන්න වෙනවා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා යම් එකතු කර ගැනීම පමණකින් සමන්විත වුණු මොකද්ද බර හැදුනාම පිට්ටනි හොයන වගේ වර්ගයේ ලදරු අවධියක් අපි නියෝජනය කළේ ඇත්තටම කියනවා නම් එහෙම නියෝජනය කරමින් ඉඳලා තීද්දිත් අපිට පුළුවන් වුණා දැවැන්ත රජෙක් හැටියට නම් දරා සිටපු ඒකාධිපති බලයක් මෙහෙයපු රජාව ජනවාරි මාසේ 8 වෙනිදා ගෙදර යවන්නට නෝ 26 වෙනිදා දෙවැනි කුමන්ත්‍රණයේදී ජාතික ව්‍යාපාර ඍජුව මැදිහත් වීමෙන් අපිට පුළුවන් වුණා වළක්වන්න. කුමන්ත්‍රණ තවම අවසන් නැහැ. රට තුළ අර්බුද නිර්මාණය කිරීමේ වගකීම පාලකයන් විසින් බාරගත යුතු බව පුරවැසියහඬ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ පාලකෙන්ගේ හිතුවක්කාරී ක්‍රියාමාර්ග නිසා අද රේගු අක්‍රිය වෙලා තියෙනවා. අද ඒක නිසා බරපතල ප්‍රශ්නයක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. දැන් එතකොට මේ ව්‍යසනයක් නිර්මාණය කිරීම තුළ මේක වගකීම දරන්න ඕන කවුද? දැන් මේකෙන් වෙච්ච කෝටි ගණනක පාඩුව මංගල සමරවීර ඇමතිවරයා අතින් ගෙවනවද? එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සාක්කුවෙන් ගෙවනවද? නෑ. එතකොට මේ අර්බුද නිර්මාණය කරන්නේ කවුද? වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ පාලකයෝ. රනිල් වික්‍රමසිංහ පාලනය අභියෝගයට ලක් වෙච්ච වෙලාවේ ඒ පාලනය හයි කරලා දෙන්න කැසකවපු සූදානම් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණටත් මේ චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. අද මේ ආණ්ඩුව ගන්න මේ විනාශකාරී හැම පියවරකම වගකීම ඔවුන්ටත් තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන මේ මොහොතේ. ශ්‍රී ලංකාව තුළ භූකම්පනයක් ඇතිවීමේ අවධානමක් පවතිනපත කල්වේලා ඇතිව භූකම්පනය හඳුනාගත හැකිද? අද සියත 7:00 කාල වැඩසටහනෙන් ඒ පිළිබඳව සාකච්ඡා කළේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සංජනිත සිල්වා මහතා සමගයි. රටේ ජනතාවට කිසියම් ආකාරයේ සැකයක් තියෙනවා. 2004 වසරේ ඇති වුණු සුනාමි ව්‍යසනයෙන් පස්සේ අධ්‍යක්ෂතුමා භූකම්පන අපේ රටට ඇතිවීමේ අවධානමක් ඇති වෙයි. දැන් ගහකින් වැටිච්ච බෙලිගෙඩියක් ගන්න. උඩ මේ බෙලිගෙඩිය තියෙන්නේ කෑලි වලට පැලිලා ලාටු වලින් ඇලිලානේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පෘථිවි ගෝලයේ තියෙන්නේ එක එක පැල්මවල් තියෙනවා. මේ පැල්මවල් තුල හරියට බෙලිගෙඩියක් අර ලාටු වලින් ඇලිලා තියෙනවා වගේ තියෙන පෘථිවි ගෝලයක් තමයි මේ චලනය වෙමින් පවතින්නේ. මේ පැලිච්ච තැන් වලට කියනවා මෙන්න මේ තල කියලා. ඒකට මේකේ චලනයත් එක්ක මෙන්න මේ තල එකිනෙකට විරුද්ධ දිශාවන් වලට චලනය වෙනවා. ඒකට චලනය වෙන්නේ මේ සමස්ත හැඩය ආරක්ෂා වෙමින්. චලනය වෙලා පෘථිවියේ ගෝලයේ ස්ථායීතාව ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට උපරිම හැටියට චලනය වුණාට පස්සේ ආපහු තිබිච්ච පිහිටීමට නැමතේනවා. මේ චලනයන් තුල ඒ තිබිච්ච පිහිටීමට එන්නේ ෂණිකව. අන්නේ ෂණිකව වෙනස් වෙන මේකට තමයි භූකම්පනයක් කියලා කියන්නේ. ලෝකේ දැනට කිසිදු තාක්ෂණික ක්‍රමවේදයක් නැහැ මෙන්න මේ වගේ කම්පනයක් මොන වෙලාවෙද ඇති වෙන්නේ කියලා කියන්න. ඒකට ලංකාව තියෙන ප්‍රදේශ මේ ප්‍රධාන තලවලට අයිති වෙන කලාපයක නෙවෙයි අපේ ලංකාව පිහිටලා තියෙන්නේ අපේ වාසනාවකට. එහෙම චලනයක් වුණොත් නැත්නම් භූකම්පනයක් වුණොත් අපි ආරක්ෂා වෙන්න මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කරන්න ඕනේ කියන එක සැලකිල්ලට අරගෙන ඒ අනුව තමයි කටයුතු කරන්නේ ලෝකෙ දැනට. එතකොට භූකම්පනයකට ඔරොත්තු දෙන්න මිනිස්සු හදිසි තත්ත්වයක් ඇති වුණොත් කොහොමද එහාට යන්නේ? එතකොට ඒගොල්ලෝ අපි එහාට ගෙනියනවද, ඈතට ගෙනියනවද, උඩට ගෙනහිල්ලා මේගොල්ලෝ ආරක්ෂිත ස්ථානවලට ගෙනියනවද? අන්න පූර්ව සූදානම් වීම සඳහා තමයි මේ කාරණේ කරන්නේ.
අන්න ඒ වගේ මේ පරිසර විනාශයත් එක්ක පරිසරයත් එක්ක කියන ගැටුමත් එක්ක මේ ඇතිවෙන විනාශයන් වලට උත්තර දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ නැහැ දැනට. ඒක තමයි සත්‍ය தත්ත්වේ. අපි මීට අමතරව අපේ කාර්යාංශයේ ලෝකේ තියෙන මේ අනිකුත් මේ ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ නිවේදන නිකුත් කරන්න නැත්නම් මේ සම්බන්ධව ගණනය කිරීම කරන්න මේ එකතු වෙලා තියෙන්නේ. ලංකාවේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් කාර්යාංශයේ මේ සම්බන්ධ අදාළ අනිකුත් ආයතනත් දැනුවත් කරමින් මේ සම්බන්ධව ඒ ජනතාවට ආරක්ෂාව සලස ගන්න ඕනේ අදාළ උපක්‍රම නැත්නම් ක්‍රමපායන් දැනුවත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා මේ ගණනය කිරීමුත් එක්කම බද්ධ වෙලා. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් 71 වන ජාතික දින සමරුවේ විශේෂාරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ඇතුළු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ යලි මාලදිවයින බලා පිටත්ව ගියා. මෙම සංචාරය අතරතුරදී මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හමු වී සාකච්ඡා පවත්වා තිබුණා. ඊයේ රාත්‍රී 8:20ට පමණ කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මාලදිවයින් ජනාධිපතිවරයා ආර්ය අභ්‍යන්තර දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගියා. මහජන බැංකුව විසින් නිදහස් දිනයට සමගාමීව අලුත උපන් දරුවන් වෙනුවෙන් තිරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අධිරක් පසුගියදා පැවැත්තුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී උපත ලැබූ බිලිඳුන් 15 දෙනෙකුට තිරණ ප්‍රදානය කරමින් 2006 වසරේදී ආරම්භ කළ මෙම තිරණ ප්‍රදානය පසුගියදා සංවිධානය කර තිබුණේ 14 වන වරටයි. දින දෙකක පමණ කාලයක් පුරා අඛණ්ඩව වවුනියාව ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් අස්වනු නැලීමට ආසන්නව තිබූ කුමරු රසක් විනාශයට පත්ව ඇති බව ගොවි ජනතාව පවසනවා. ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් ගොයම් කැපීමට ආසන්නව තිබූ කුමරු රසක් මෙවන විට ජලයෙන් සම්පූර්ණයෙන් යට වී ඇති බවයි. වගාබිම් විනාශය හොත් තමන්ගේ ආර්ථිකයේ මුළුමනින්ම විනාශයට පත්වන බවයි ගොවීන් පවසන්නේ. වවුනියාව දිස්ත්‍රික්කය තුල දළ වශයෙන් කුමරුවක් කර දහසකට ආසන්න ප්‍රමාණයක අස්වනු නැලීමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මන්නාරම සමූහ මිනිවල තුලින් හමු අස්ති කොටස් අතරින් හමු ළමා සිරුරුවල අස්ති ප්‍රමාණය අද වන විට ළමා සිරුරු 26ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැණීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මිනිස් සිරුරු 312ක අස්ති කොටස් අද වන විට සොයා ගැනීමට හැකි වී ඇති බවයි. ඒ අතරින් මිනිස් සිරුරු 297කට අයත් අස්ති කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර ඒ අතරින් ළමුන් 26 දිනකට අයත් අස්ති කොටස්ද පවතින බවයි ඔහු සඳහන් කළේ. විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කර ඇති බවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් මත මඩකලපුව දිසාවේ පොලිස් ස්ථානවල අර්ධ පරීක්ෂණය මේවන විට ආරම්භ කර තිබෙනවා. මඩකලපුව දිසාවේ පොලිස් ස්ථාන 12ක මෙම පරීක්ෂණය දිසා පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. පළමු පරීක්ෂණය අද කාතන්කුඩි පොලිස් ස්ථානයේදී පැවැත්වුණා. මෙහිදී පොලිස් නිල ඇඳුම් වාහන, පොලිස් නේවාසිකාගාර, භෝජනාගාර මෙන්ම පොලිස් ස්ථාන ගොඩනැගිලිද දිසා පොලිස් අධිකාරීවරයාගේ පරීක්ෂණයට භාජනය වෙනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. යළි තුන්වන සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.